අයිබෝවන් සෙනසුරාදා දම්සක් නද ධර්මදේශනය ශ්‍රවණය කරන්නයි ඔබත් මමත් මේ සූදානම් වන්නේ. ජීවිතේ අපි හැම කෙනෙකුටම ප්‍රශ්න තියෙනවා. සමහර ප්‍රශ්න අපිට විසඳගන්න පුළුවන් වුණත් සමහර ප්‍රශ්න විසඳගන්න නොහැකි වෙනවා. සමහර ප්‍රශ්න ඉදිරියේ අපේ හිත නොසන්සුන් වෙනවා. ඒ ප්‍රශ්නේදී ගන්න ඕන නිවැරදි තීරණේ මොකද්ද කියලා අපිට හිතාගන්න බැරි වෙන අවස්ථා එනවා. ඒ වගේ සමහර අවස්ථාවලදී හිත නොසන්සුන් වෙන නිසාම අපි වැරදි තීරණ ගන්න අවස්ථාවලුත් තියෙනවා. ඒ වැරදි තීරණ වලින් අපේ ජීවිතයට පවා ප්‍රශ්නයක් ඇති වෙන්න සමහර අවස්ථාවල පුළුවන් වෙනවා. නමුත් ඔබේ සිත නිවැරදිව එක් තැනක තියාගෙන නිවැරදි තීරණ ඔබට ලබා ගන්න ධර්මය නිරන්තරයෙන් උදව් වෙනවා. ධර්මයෙන් ඔබේ හිත හික්මවනවා. ඒ විතරක් නෙවෙයි නිවැරදිව සිතන්නට ඔබට උගන්වනවා. ඉතින් සිත සුවපත් කරන දහම් කාරණා මෙතෙන් සිට ශ්‍රවණය කරන්නයි අද දවසේදී අපි සූදානම් වන්නේ. මෙතෙන් සිට සෙනසුරාදා දම්සක්නන්ද ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ හොරණ වැලිපත ශීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමීනි. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම සෙනසුරාදා දවස ඔබේ ජීවිතයට ධර්මය එකතු කරගන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙච්ච මොහොත. ඉතින් ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණයත් ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද අපි ඔබට ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක් ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා කීපයක් නිවරදිව තේරුම් ගන්න අපි අද මේ මොහොතේ උත්සාහයක් ගන්නවා. බොහෝ වෙලාවට සමහර බුද්ධ දේශනා අපිට අහන්න ලැබෙන්නේ මේ දේශනාව කියවපු අයගෙන් නෙමෙයි. ඒ පුද්ගලයන් යම් යම් කෑලි කවුරු හරි කීවට පස්සේ ඒක කෑල්ලක් අල්ලගෙන තව කෙනෙක් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියලා තියෙනවනේ, අසවල් දේශනාවේ මෙහෙම තියෙනවනේ. එතකොට මේ වගේ අදහස් සමාජගත වීම තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලා උන්වහන්සේ දේශනා නොකරපු අදහස් තමන්ගේ වාසියට මිනිස්සු අතර මිනිස්සු කතා වෙනවා. ඒ වගේ දේශනාවක් තමයි මේ කාලාම සූත්‍රය. ඔබ බොහෝ වෙලාවට අහලා ඇති බුදුරජාන් වහන්සේ අර කාලාම සූත්‍රය උන්වහන්සේ කියලා තිනවනේ බුදුහාමුදුරු කීවත් පිළිගන්න එපා. අන්න එහෙම කතාවක් මිනිස්සු අතර බොහෝ වෙලාවට අහලා තියෙන. සමහර අය තමන් නොයේක් විදිහට තර්ක විතර්ක කරලා කියන බුදුහාමුදුරුත් කියලා තියෙන. උන්වහන්සේ කිව්වත් එහෙම පිළිගන්න එපා කියලා. ඒවා අපි නුවණින් හිතලා පිළිගන්න ඕන. එහෙම කිසිම දේශනාවක බුදුරජාණන් වහන්සේගේ මේ කාලාම සූත්‍රේ කොහෙවත් තමන් වහන්සේ දේශනා කරපු දේවල් පිළිගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මොකද එහෙමනම් ඒ බුදු කෙනෙක් නොයි. බුදුරජාණන් වහන්සේම ධර්මයේ දේශනා කරලා උන්වහන්සේම ශ්‍රාවකයන්ට කියනවනම් මහණෙනි මං කිව්වත් පිළිගන්න එපා කියලා. එහෙනම් ඒ බුදු කෙනෙක් නෙමෙයි. එහෙම දේශනාවක් කොහෙවත් බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර නැහැ. අපි විමසලා බලමු මේ කාලාම සූත්‍රේ ඇත්තටම මොකක්ද මේ දේශනාවේ අර්ථය? කොහොමද මේ දේශනාව කරේ? මොනවද මේක ඇතුළත් වෙන ධර්ම කාරණා? පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේ මේ කොසල් රට කෝසල ජනපදයේ දඹදිවේදා වෙන වෙනම රාජ්‍ය කීපයක් තිබ්බේ. අංග, මගධ, කසි, කෝසල, වජ්ජි, මල්ල මේ වගේ වෙන වෙනම රාජ්‍ය හැටියට රජවරු 11 මහ ජනපද හැටියට තමයි පාලනය කරලා තියෙන්නේ. මේ කෝසල රාජ්‍යයට අයිති කේසපුත්ත කියන නියංගම කියන්නේ පුංචි ගමකුත් නෙමෙයි, විශාල ගමකුත් නෙමෙයි, මධ්‍යම ප්‍රමාණයේ ගම්මානය.
මේ නියම් ගමේ වාසයකරේ වැඩිපුරම කාලාම කියන ශස්ත්‍රීය වංශික පිරිස, කියන රාජවංශික පිරිස තමයි මේ ගමේ වැඩිපුර වාසය කරලා තියෙන්නේ. එතකොට මේ ශස්ත්‍රීය වංශික පිරිස ජීවත් වෙච්ච කේසපුත්ත කියන ගමට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වඩින ගමන් උන්වහන්සේත් මේ ගමට වැඩම කරා. මේ ගමට බුදුරජාණන් වහන්සේ වැඩියා කියන ආරංචිය මේ කාලාම ශස්ත්‍රීය වංශිකයන් අතර වේගෙන් පැතිරිලා ගියා. එදා ඉන්දියානු සමාජයේ තුල බුදුරජාණන් වහන්සේට ගරු කරේ වැඩිපුරම උන්වහන්සේ ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච කෙනෙක් නිසා. මොකද ඉන්දියාවේ ඒ වෙනකොටත් කුලය තමයි ඉහළින්ම සැලකුවේ. ඒක තමයි මේ සමාජ ක්‍රමය. බොහෝ දෙනෙක් කතා වෙන්න ගත්ත අන්න අපේ ගමට ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේ, ගෞතමයන් වහන්සේ මේ ගමට වැඩම කරලා. දැන් මේ කටකතාව පැතිරෙනකොට ඒ අතර උන්වහන්සේගේ ගුණ කදම්බේ ගැනත් මිනිස්සු කතා වෙන්න ගත්තා. උන්වහන්සේ අරහං, නිකලෙස් කෙනෙක්ලු. තමයි කියනවා උන්වහන්සේ ඒ විතරක් නෙමේ සම්මා සම්බුද්ධයි. ගුරුපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. තවත් අය කියනවා උන්වහන්සේ විඥාචන්න සම්පන්න. තමන් වහන්සේ මේ වගේ අවබෝධයන් ඇති කෙනෙක්ලු. ඊට ගැළපෙන චරිතවත් ජීවිතයක් ගත කරන කෙනෙක්. සුගත සුන්දර නිවන් මඟ හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනා. ලෝකවිදු, මේ විශ්වය ගැන ලෝකයේ ගැන පරිපූර්ණ අවබෝධයක් ඇති කෙනෙක්. අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථි, ඕනම කෙනෙක් ධර්ම අවබෝධයේ පිණිස දමනී කරගන්න දක්ෂයි. සත්තා දේව මනුස්සාන, දේව මිනිසුන්ටම නිවන් මඟ පෙන්වන ශාස්ත්‍රවරයා, ගුරුවරයා. බුද්ධ තමන් අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරන භගවා, මේ ලෝකෙ පහළ වෙච්ච මහා පින්වන්ත කෙනෙක් උන්වහන්සේ. දැන් මේ කීර්ති රාවේ මිනිස්සු අතර වේගෙන් පැතිරිලා ගියා. මේ අය ඉක්මනට එකතු වෙලා යමල්ලා යමල්ලා අපිත් යමල්ලා උන්වහන්සේ මුණ ගැහිලා අනේ බණපදයක් අහන්න යමල්ලා කියලා දැන් අර කාලාම ශාස්ත්‍රීය වංශික බොහෝ පිරිස බුදුරජාණන් වහන්සේ හොයාගෙන උන්වහන්සේ වැඩ හිටිය තැනට එකතු වුණා. දැන් විශාල පිරිසක් එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය මේ කාලාමයන්ගේ කේසපුත්ත කියන නියංගමේ උන්වහන්සේ වැඩ ඉන්න තැනට බොහෝ පිරිස බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බොහොම ගෞරවයෙන් සමහරු ඇඟිලි බැඳ වන්දනා කරා, සමහරු තමන්ගේ නංගොත් කියලා බොහොම ගෞරවයෙන් වන්දනා කළ බුදුරජාණන් වහන්සේට එකත් පසකින් මේ පිරිස ගෞරවාන්විත වාඩි වුණා. මෙහෙම වාඩි වෙච්ච පිරිස බුදුරජාණන් වහන්සේට තමන්ට තියෙන ප්‍රශ්නයක් ගැන කියන්න ගත්ත මුලින්ම. අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපේ ගමට නොඑක් විදිහේ ශාස්ත්‍රවරු කියාගත්ත අය එනවා කියෝ. අපිත් බුදුවරු කියාගත්ත අය, අපිත් ධර්මය අවබෝධ කරගත්ත කියාගත්ත ඒ කාලෙ හිටියා නිගණ්ඨනාත පුත්ත, සංජේ බෙල්ලට්ටි පුත්ත, අජිත කේස කම්මලි, කකුද කච්චායන, මක්කලි ගෝසාලෝය වගේ ශාස්ත්‍රවරු ගැන. ශාස්ත්‍රවරු කියන්නේ ඕනුත් කියන්නේ අපිත් විමුක්තියට පත් වෙලා ඉන්නේ. අපේ විමුක්ති මාර්ගය මේකයි, මෙන්න මේකයි හරි. එතකොට අපි සාමාන්‍යයෙන් බෞද්ධය කියන්න පුළුවන් අපි තමයි සම්මා දිට්ඨි, මේක තමයි ඇත්ත, අනිත් අය මිත්‍යා දෘෂ්ටි. හැබැයි ඒ අය හිතාගෙන ඉන්නේ ඒ අය සම්මා දිට්ඨියේ ඉන්නවා, අනිත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒ විදිහට තමයි තමන්ගේ මතවාදේ තමයි හරි, අර ඔක්කොම වැරදි. මේ විදිහට කියාගත්ත එක එක කණ්ඩායම් එනවා කිව්වා. එතකොට මේ කාලාමයන්ට තියෙන ප්‍රශ්නේ තමයි සාමීනී භාග්‍යතුන් වහන්සේ නොඑක් විදිහේ ශාස්ත්‍රවරු කියාගත්ත අය එනවා, අපි තමයි බුද්ධ කියාගත්ත අය එනවා, අපි තමයි සියල්ල අවබෝධ කරේ, අපේ එකයි හරි කියාගත්ත අය එනවා. ඒ අය මේ ගංගොලට ඇවිල්ලා තමන්ගේ මතවාදේම උස්සලා තියෙනවා, අනිත් අයගේ මතවාද වැරදි කියලා ඒවා බොහොම පහත් කරනවා, අනිත් මතවාදවලට ගරහා කරනවා, ඒවට නිඳා කරනවා, තමන් කියන එකම පිළිගන්න කියලා කියනවා. සාමීනී භාග්‍යතුන් වහන්සේ, අපි මොකද්ද පිළිගන්න ඕනේ? කවුරු කියන එකද හරි කියලා අපි දකින්න ඕනේ. ඒ නිසා ඒ අය ගැන අපිට යම් සැක සංකා ඇති වෙනවා කි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, කාලාමේනි, ඔබ සැක කළ යුතු තැනමයි සැකේ උපදවාගෙන තියෙන්නේ. ඔබ විචිකිච්ඡාව ඇති කරගත යුතු තැනම විචිකිච්ඡාව උපදවාගෙන තියෙනවා. ඔබ හරි කියෝ. ඒ කියන්නේ දැන් හැමෝම ඇවිල්ලා කියනවා අපේ එකයි හරි, අනිත්‍ය ඔක්කොම වැරදි, මෙන්න මේක පිළිගන්න, අනිත්‍ය ඔක්කොම බැහැර කරන්න, අනිත්‍ය ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකෝ. එහෙම බණිනවා, නිඳා කරනවා, අනිත් අයට ගරහ කරනවා, අපේ එක තමයි හරි කියන. ඒ නිසා ස්වාමීනි අපිට නම් සැකයි කියෝ. බුදුරජාන් වහන්සේ වදලා, කාලාමේනි, ඔබ සැක කළ යුතු තැනමයි සැකේ උපදවාගෙන තියෙන්නේ. විචිකිච්ඡාව ඇති කරගත යුතු තැනමයි විචිකිච්ඡාව උපදවාගෙන තියෙන්නේ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා, කාලාමේනි, මෙන්න මේ විදිහට ඔබ පුරුදු වෙන්න. මා අනුස්සවේන,
ඇසූ පමණින් යමක් පිළිගන්න යන්න එපා. මා පරම්පරාය. පරම්පරාවෙන් ආ පමණින් කෙනෙක් කියන්න පුළුවන් අපේ අත්තා මුත්තගේ කාලේ ඉඳන් මේක විශ්වාස කරගෙන ආපු දෙයක්. එපමණකින් පිළිගන්නේ පයික මිත්‍යා දෘෂ්ටියක් වෙන්න පුළුවන් වැරදි දෙයක් වෙන්න පුළුවන් පරම්පරාවෙන් ගෙනාවේ. ඒ නිසා ඒ කියූ පමණින් ඇසූ පමණින් පරම්පරාවෙන් ආ පමණින් පිළිගන්න යන්න එපා. මා ඉති කිරාය මෙසේ මෙසේ උනායි කියලා කියූ පමණින් පිළිගන්න යන්න එපා. මා පිටක සම්පදානේන පොත්පත්වල තිබුණා කියලා කියූ පමණින් පිළිගන්න එපා. හැබැයි ඒ වෙනකොට ත්‍රිපිටකයක් තිබුණේ නැහැ. මේ ත්‍රිපිටකේ පොත්පත්වලට ගත්තේ මේ ලංකාවටත් ආවට පස්සේ. මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ලංකාවට ඇවිල්ලා බොහෝ කාලයක් පැවතිලා ওই බැමිනිතියා සායකින සාගති ඇති වුණාට පස්සේ තමයි මාතලි අලිවිහාරයට එකතු වෙච්ච 500ක් මහරහතන් වහන්සේලා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා මේවා පුස්කොළ පොත්වලට ගත්තේ. එතකම් බුදුරජාන් වහන්සේගේ කාලේ පළවෙනි ධර්ම සංගායනාව, දෙවෙනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව, මේ ධර්ම සංගායනා තිබ්බත් ඒවා පොත්පත්වලට ගන්න පෙළඹුණේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ පොත්පත් හැටියට තිබිලා තියෙන වේද ග්‍රන්ථ, ත්‍රිවේදී බමුණන්ගේ යම් යම් වේද ග්‍රන්ථ, වේද මන්ත්‍ර තිබිලා තියෙන. එතකොට ඒ කාලාමයන් මුණ ගැහෙන්නේ නැයි කියන බුල මෙන්න අපේ වේද ග්‍රන්ථවල, අපේ පොත්පත්වල මෙහෙම තියෙනවා. ඒ පොත්පත්වල තිබුණයි කියලා කියූ පමණින් පිළිගන්න එපා කියෝ. මා තක්ක හේතු තර්කයට ගැළපූ පමණින් පිළිගන්න. තර්කෙන් ඇත්ත බොරුව කරන්නත් පුළුවන්, බොරුව ඇත්ත වගේ පෙන්නන්නත් පුළුවන්. ඒ නිසා තර්කයට ගැළපුවා කියලා තර්ක කරන්න දක්ෂ වුණා කියලා ඒක පිළිගන්න යන්න එපා. මා ණය හේතු න්‍යායට ගැළපුවා කියලා, න්‍යායට ගැළපුවා කියලා ඒක පිළිගන්න යන්න එපා. මා ආකාර පරිවිතක්කේන පරිකල්පණයෙන් ගොඩනගාගත් දැනුමට ගැළපුණා කියලා පරිකල්පණයෙන් අපි හිතෙන් හිතන මේක මෙහෙම වුණොත් මෙහෙමයි. හරි මේක මෙහෙමනම් මෙහෙම වෙන්න ඕන කියලා කෙනෙක් පරිකල්පණයෙන් ගොඩනගා ගන්න දැනුමක් තියෙනවා. ඒකට ගැළපුවා කියලා පිළිගන්න යන්න එපා කියනවා. මා දිට්ඨි නිජ්ජානක්කාන්තිය. දෘෂ්ටියකට බැසගෙන අපිනම් මෙන්න මේ දෘෂ්ටි, අපිනම් මේ මතේ කියලා දෘෂ්ටිවලට බැසගෙන ඉන්නවා. ඒ දෘෂ්ටියට ගැළපීලා යනවා වගේ පේනවා නම් ඒක පිළිගන්න යන්න එපා කියනවා. මා භබ්බ රූපතායි. බලාගෙන ගියාම ඒකත් හරිනේ, බලාගෙන ගියාම ඒකත් හරිනේ කියලා එහෙම පිළිගන්න යන්න එපා. සමහරු පිළිගන්නේ එහෙමනේ, ආ බලාගෙන ගියාම ඒ කියන එකත් හරිනේ. අන්න එහෙම මිනිස්සු ඒ කියන දේ, පුද්ගලයා කියන දර්ශනේ පිළිගන්න යනවා, තමන්ගේ මතයට ගැළපීලා යනවා වගේ පේනවනะ. මා සමනෝනෝ ගරුති. ඒ විතරක් නෙමේ කාලාමේනි, මේ කියන කෙනා අපි ගරු කරන කෙනෙක්, මේ කියන කෙනා අපේ ගුරුවරේ, ඒ නිසා ඔක පිළිගන්න ඕන. එහෙම පිළිගන්න යන්න එපා. අන්න බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට කාරණා කීපයක් පෙන්නන, කාරණා 10ක් පෙන්නනවා. කාලාමිනි මෙන්න මේ විදිහට ඔබ පිළිගන්න යන්න එපා කවුරු මොන දේවල් කිව්වත්. ඔබ යමක් පිළිගන්නවා නම් මෙන්න මේ නිර්ණායකයේ තුල ගලපලා බලන්න. ඉමේ ධම්මා අකුසල, මේ ධර්මයන් අකුසල්ද, මේවා කුසල්ද? ඉමේ ධම්මා සාවච්ඡා, මේක වැරදි දෙයක්ද හරි දෙයක්ද? ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිතා, මේක නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වෙනවද කියලා බලනවා. එහෙම නැත්නම් ප්‍රශංසාවට ලක් වෙනවද කියලා බලනවා. ඉමේ ධම්මා සමත්තා සමාධින්නා අහිතායි දුක්ඛාය සංවත්තಂತಿ. මේ දේ පුරුදු කරොත් බොහෝ කාලයක් අහිත පිනිස දුක පිනිස පවතිනවද කියලා විමසලා බලනවා. අත තුම් හේ කාලාම පජහියාත. කාලාමේනි යමක් අකුසල් නම්, යමක් වැරදි නම්, නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වෙනවනම්, ඒ දේ පුරුදු කරොත් අහිත පිනිස දුක පිනිස පවතිනවා නම් කාලාමිනී එක දුරු කරන්න. දැන් ඔබට මේ කාලාම සූත්‍රයේ මෙන්න මේ කෑල්ල ඇහෙන්නේ නැහැ බොහෝ වෙලාවට. මේ සමාජයේ අපිට දකින්න ලැබෙනවා සමහර වෙයි විද්වත් සාකච්ඡා කියයි. යම් යම් සාකච්ඡාවලදී බුදුරජාණන් වහන්සේගේ අදහස මතු කරා කියලා පේන්න බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රෙ මෙහෙම කියලා තියෙනවා නේ, මේ පොත්පත්වල තිබ්බට පිළිගන්න එපා, කිව්වා කියලා පිළිගන්න එපා, බුදුහාමුදුරුවෝ කිව්වා පිළිගන්න එපා. එහෙම එකක් මේකේ නෑ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට පෙන්නලා දෙන්නේ මොකක්ද? මා අනුස්සවේන, ඇසූ පමණින් යමක් පිළිගන්න යන්න එපා. මා පරම්පරාය. කාලාමේනි පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න යන්නත් එපා. මා ඉති කිරාය, මෙසේ මෙසේ උණයි කියලා කියූ පමණින් පිළිගන්න එපා. මා පිටක සම්පදානෙන් ඒ කාලේ තිබ්බ පොත්පත් මේවා වේද ග්‍රන්ථ ඒවා තිබ්බා කියලා පිළිගන්න යන්න එපා. මා තක්ක හේතු තර්කයට ගැළපුවා කියලා පිළිගන්න යන්නත් එපා. මා ණය හේතු න්‍යායට ගැළපුවා කියලා පිළිගන්න යන්න එපා. මා ආකාර පරිවිතක් කියන පරිකල්පණයෙන් ගොඩනගා ගන්න දැනුමට ගැළපුණා කියලා පිළිගන්න යන්න එපා.
මා දිට්ඨි නිජ්ජානක් අන්තිය දුෂ්ටියකට බැසගෙන තමන්ගේ දුෂ්ටියට ගැලපුණා කියලා පිළිගන්න යන්නත් එපා. මා බබ්බ රූපතායි බලාගෙන ගියාම ඒකත් හරින මේකත් හරින කියලා එහෙම පිළිගන්න යන්නත් එපා. මා සමනෝනෝ ගරෝති මේ කියන කෙනා අපි ගරු කරන ශ්‍රමණේක් නේ කියලා එහෙම පිළිගන්න යන්න එපා. මේ අපේ ගුරුවරයානි කියලා පිළිගන්න යන්න එපා. අන්න එහෙමනම් කොහොමද පිළිගන්නේ යමක්? ඒ පිළිගන්නේ මෙන්න මේ නිර්ණායකයට ගලපලා බලන්නේ කියන දේ. ඒ තමයි මේ කියන දේ කුසල්ද අකුසල්ද කියලා බලන. මේ දේ හරිද වැරදිද කියලා බලන. මේ කියන දේ නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වෙනවද ප්‍රශංසාවට ලක් නුවණැත්තන් කියන එතන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් වෙන දෙයක්ද ගැරහීමට ලක් වෙන දෙයක්ද කියලා බලන. මේ දේ පුරුදු කරොත් ඒ කියන දේ පුරුදු කරොත් බොහෝ කල් හිතසුව පිණිස පවතින දෙයක්ද එහෙම නැත්නම් අහිතසුව පිණිස දුක පිණිස පවතිනවද කියලා බලන. එහෙම බලලා ඒ දේ යහපත් නම් ඒක පුරුදු කරනවා, ඒක අයහපත් දෙයක් නම් බැහැර කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට පෙන්වුවා, කාලාමයන් මෙන්න මේ ක්‍රමයටයි ඔබ මේ දේ පිළිගන්න ඕන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කාලාමයන්ගෙන් අහනවා, කාලාමයන් ඔබ මොකද මේ ගැන හිතන්නේ? මේ ලෝභය පුද්ගලයාට හිතසුව පිණිස පවතින දෙයක්ද අහිතසුව පිණිස පවතින දෙයක්ද කියලා ඇහුවා. අන්න එතකොට කාලාමයන් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෝභය කියන්නේ නම් අහිත පිණිසමයි කිව පවතින. ලෝභය කියන්නේ දැඩි ආසාව, රාගය, ලෝභකම. ඒත් බුදුරජාණන් වහන්සේ වදාළ කාලාමිනී ලෝභයේ මඩනාලද සිතක් ඇති කෙනා ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා, වැරදි කාම සීවනයේ දෙනවා, බොරු කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා විතරක් නෙමේ අන් අයවත් ඒ අකුසලේ යොදවනවා. එතකොට අන්න ලෝභයෙන් යුක්ත කෙනා ප්‍රාණඝාත කරන සමහරු නොමග ගිය ආසාව නිසා සම්බලන් සමහරු විනෝදෙට සත්තු මරන්න යනවනේ. එතකොට ඔවුන් ලෝභයෙන් මඩනාලද සිතෙන් තමයි ඒ දේ කරන්නේ, ලෝභකම නිසා. සමහරු සත්තු මරාගෙන කන්න තියෙන ආසාව නිසා හොය හොයා යනවා, දඩේමේ යනවා. එතකොට මේ ලෝභයෙන් යුක්තව ප්‍රාණඝාත කරන, හොරකම් කරන ආසාව නිසා අනුන්ගේ දේපල හොරකම් කරලා තමන්ටත් මේ විදිහට වැජබිලා ඉන්න ඕනෑ කෙනෙක් අදහසින් අනුන්ගේ දේපල හොරා කනවා. එතකොට ලෝභය නිසා හොරකම් කරන, ආසාව නිසා වැරදි කාම සීවණයට පෙළඹෙනවා, කෙලෙස් නිසා, ලෝභය නිසා. ලෝභය නිසාම බොරු කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා, අන්න අයවත් ඒවට පොළඹවනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, කාලාමෙනි ඔබ මොකද මේ ගැන හිතන්නේ? ද්වේෂය පුද්ගලයාට හිතසුව පිණිස පවතින දෙයක්ද අහිත පිණිස පවතින දෙයක්? එතකොට කාලාමයන් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ද්වේෂය කියන්නේ නම් අහිත පිණිසමයි පවතින්නේ, දුක පිණිසමයි පවතින්නේ. බුදුරජාන් වහන්සේ වදාළ කාලාමෙනි ද්වේෂයෙන් මඩනාලද සිතක් ඇති කෙනා ද්වේෂය තුල පිහිටලත් ප්‍රාණඝාත කරනෝ, හොරකම් කරනෝ, වැරදි කාම සීවනයේ දෙනෝ, බොරු කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා, අන් අයවත් ඒවට පොළඹවනවා කියන. බලන්න, ලෝභය නිසා සමහරු ආසාවට සත්තු මරන්න යන විනෝදෙට, සමහරු ද්වේෂයෙන් මිනී මරන, සත්තු මරනවා කේන්තිය නිසා. අන්න ද්වේෂයෙන් මඩලානලද සිතෙන් ඒ වගේම ප්‍රාණඝාත කරන. ඊළඟට ද්වේෂය නිසා හොරකම් කරන. සමහර වෙලාවට තමන් තරහකාරයෙක්ගේ දේවල් ඒවා නැති කරන්න ඕන, විනාශ කරන්න ඕන, ඔවුන්ගේ දේපල හොරකම් කරන්න ඕන කියලා ද්වේෂය නිසා හොරකම් කරන්න පුළුවන්. ආසාව නිසා වගේම ද්වේෂයේ බලවත් වෙලා හොරකම් කරන. සමහර වෙලාවට අපිට පේනවා වැරදි කාමසීවනි ද්වේෂ හිතෙන් ඒ දේ කරන. ඒ නිසා සමහර තමන්ගේ තරහකාරීගේ කෙනෙක් වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, උස්සලා වද දීලා තමාරු දූෂණයත් කරලා මරලත් දානවා. අන්න ද්වේෂය නිසා තමන් වැරදි කාම සීවනයේ දෙනවා. ඊළඟට ද්වේෂය නිසාම බොරු කියනවා, අනුන් විනාශ කරන්න සැලසුම් කරලා වෛරයෙන් ද්වේෂයෙන් බොරු කියනවා මිනිස්සු. ද්වේෂය නිසාම සමහරු කේන්තියට බොනෝ, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා යම් ප්‍රශ්නයක් ඇතිවිලා කේන්තිය වෛරයේ තරහව තුල ඊළඟට දුරාචාරයට පෙළඹෙනෝ, අන් අයවත් පොළඹවනෝ. බුදුරජාණන් වහන්සේ වදාළ කාලාමේනි මේ ද්වේෂය කියන්නේ පුද්ගලයාට බොහෝ කල අහිත පිණිස දුක පිණිස පවතින දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයෙමත් අහනවා, කාලාමේනි ඔබ මේ ගැනත් මොකද හිතන්නේ? මෝහය පුද්ගලයාට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතින? එතන මෝහය කියන්නේ මුලාව, අවිද්‍යාව, අනවබෝධය, ධර්මයේ නොදන්නකම, මිත්‍යා දෘෂ්ටිය. එතකොට මේ මිත්‍යා දෘෂ්ටික අදහස් තුල පිහිටලා සමහර පුද්ගලයෝ ඒ තුලත් ප්‍රාණඝාත කරනවා, හොරකම් කරන,
වැරදි කාම සීවනයේ දෙනවා. බොරු කියනවා, මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන. එතකොට බලන්න, ලෝභකම නිසා පංච දුෂ්චරිතයේ දෙන, ද්වේෂය නිසා පංච දුෂ්චරිතයේ දෙන, මෝහය නිසා, දැන් බලමු, මෝහය නිසා සමහරු ප්‍රාණඝාත කරනවා අනවබෝධයෙන්. ඔවුන් හිතන්න පුළුවන් දෙවියන් ගාවට යන්න තියෙන ක්‍රමයක් මේ ප්‍රාණඝාත කරන එක. එහෙම දුෂ්ටියක් තුල පිහිටලා ඔවුන් හිතන්නේ මේක අකුසලයක් කියලා. ඔවුන් හිතන්නේ දෙවියන් නාමෙන් පුද පූජා කරන්න ඕනේ මරලා. අන්නේ දුෂ්ටියට ආවට පස්සේ එයා සත්තුන්ගේ සමහරලාට බෙලි කපලා ලේවලින් පූජා පවත්වන්න යනවා. දෙවියන් නාමෙන් සත්තු මරන්න පෙළඹෙනවා, මිනි මරන්න පෙළඹෙනවා දෙවියන් නාමෙන්. ඔවුන් හිතන්නේ මරණීක පවක් නෙමෙයි. අන්න මෝහෙන් අන්ධ වුණාට පස්සේ මිනිස්සු ප්‍රාණඝාත කරනවා මෝහේ මුලාවට පත් වෙලා. එක්කෝ හොරකම් කරනවා, සමහරු හිතනවා නෑ තියෙන තැනින් ගත්තට පවු නෑ, එහෙම එකක් දේශනාවේ නෑ. නොදුන් දෙයක් ගත්තොත් ඒක ඒකාන්තෙන් හොරකමක්මයි. හැබැයි කෙනෙක් ඒක මෝහේ තුල පිහිටලා හිතනවා එහෙම ගත්තට පවු නෑ, එහෙම කියලා ඒක විපාකයක් නෑ කියන මෝහේ තුල පිහිටලා හොරකම් කරන. සමහරු වැරදි කාම සීවනේ දෙනවා, සමහරු දුෂ්ටියකට එනවා, සත්තු මවලා තින්නේ වින්දනේ ලබන්න තමයි. ඒ නිසා එහෙම සමාජ සීමාවල් අවශ්‍ය නැහැ. ඕන කෙනෙක් ඕන විදිහට සතුටු යල්ලා. දෙවියන් තමයි මේ මවලා තියෙන්නේ සතුටුෙන්. එතකොට ඒ වගේ දුෂ්ටියක් තුල පිහිටලා ඒකේ අකුසලයක් නැහැ කියන දුෂ්ටියෙන් ඔවුන් වැරදි කාම සීවනේ දෙනවා. අන්න මෝහය තුල පිහිටලා කරන අකුසල්. ඊළඟට මේ මෝහය නිසාම විනෝදෙටත් බොරු කියනවා. ආසාව නිසා බොරු කියනවා, අනුන්ගේ දේවල් අත්පත් කරන, සමහරු ද්වේෂයෙන් පලිගන්න බොරු කියනවා. ඊළඟට සමහරු මෝහයේ නොදන්නකම නිසා, අනවබෝධය නිසා විහිළුවට බොරු කියනවා, අනුන් රවට්ටන්න බොරු කියනවා. ඊළඟට සමහරු හිතන්න පුළුවන් මේක මේ උත්සවයක් ඇටි හොඳම බොරුව තරඟක් තියෙනවනේ. එතකොට මේවා මෝහය තුල පිහිටලා බොරු කියන, මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන, සමහරු කියන්න පුළුවන් මේක ඇඟට ගුණයි. අන්න මෝහය තුල පිහිටලා මේක වෛද්‍යවරු නිගමනය කරලා තියෙනවා, ටික ටික ගත්තට කමක් නැහැ. එතකොට මේ වැරදිතේ ඒක යම්කිසි දුෂ්ටියක් තුල ඉඳලා මෝහය තුල ඉඳලා ඒක ප්‍රශ්නයක් නෑ, කමක් නෑ කියන දුෂ්ටියට එන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ඒ නිසා කාලාමේනි, ලෝභයත් ද්වේෂයත් මෝහේනොත් මඩනාලද සිතක් ඇති කෙනා, ඒ කෙනා බොහෝ පංච දුෂ්චරිතේ දෙනවා, අකුසල් කරනවා. කාලාමේනි, ඔබ මේ ලෝභයත් ද්වේෂයත් මෝහයත් ඔබ දකින්නේ මේක කුසලයක් හැටියේද අකුසලයක් හැටියටද කියලා අහනවා. කියනවා, අකුසල් ස්වාමීනි, එහෙමනම් මොකද කරන්න ඕනේ? ඉමේ ධම්මා අකුසල, මෙන්න මේ ධර්මයන් අකුසල්. ඉමේ ධම්මා සාවජ්ජා, මේක වැරදි දෙයක්. මේක හරිද වැරදිද? මේක වැරදි. ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිත, මෙන්න මේ දේවල් නුවණැත්තන්ගේ ගැරහීමට ලක්වෙන මේ පංච දුෂ්චරිතය අකුසල් කියන්නේ. ඒ විතරක් නෙමේ, බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා. ඒ නිසා කාලාමයිනි, මේවා දුරු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කරන්නේ බොහෝ සාස්ෘවරු කියාගත් අය කාලාමයන්ට හැමෝම කියන්නේ එකම කතාව. අපි කියන එක පිළිගනිල්ලා. අරව ඔක්කොම වැරදි. අපි තමයි හරි ධර්මයේ කියන්නේ. ඔය විදිහට ඇවිල්ලා සාස්ෘවරු කියාගත් අය ඇවිල්ලා අනිත් අයගේ මතවාද බොරු, අපේ එකයි හරි කියලා තමන්ගේ මතවාදෙම මතු කරලා පෙන්වන්න හදනවා. එහෙම ප්‍රදේශයකටයි බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා කාලාමයන් අහන්නේ, ස්වාමීනි, කවුද අපි හරි කියලා පිළි හැමෝම කියන්නේ එකම කතාව. අපි කියන එක අහන්න, අපි කියන එක පිළිගන්න, අපි කියන දේ තමයි හරි හරි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, කාලාමේනි, ඔබ පිළිගන්න ඕනේ මෙන්න මේ නිර්ණායකයේ තුල පිහිටලා. යමක් ලෝභයේ පිනිස පවතිනවද, ද්වේෂයේ මෝහයේ තුල පිහිටලා කටයුතු කරනවා නම් ඒක අකුසල්, ඒක පංච දුෂ්චරිතය. ඒ විතරන්නේ, මේ අනුන්වත් ඒකට යොදවනවා, තමනුත් අකුසලයේ දෙනවා. එතකොට අන්න ඔබට හොඳටම තේරුම් ගන්න පුළුවන්, ලෝභ ද්වේෂ මෝහ තුල පිහිටලා කරන කියන දේවල් සියල්ල එක අකුසල්, එක වැරදි සහගත දේවල්, නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වෙන දේවල්. ඒ කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ ඒ දේවල්. ඊළඟට ඒ දේවල් පුරුදු කරොත් බොහෝ කල අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා. අන්න එහෙනම් ඒව දුරු කරන්න කියන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ආයිමත් කාලාමයන්ට අර මුල කාරණේ ආයිමත් මතක් කරලා දෙනවා. ඒ නිසා කාලාමේනි, යමක් ඇසූ පමණින් පිළිගන්න යන්නේ පමානුස්ස වේන. මා පරම්පරාය, පරම්පරාවෙන් ආවා කියලා කියෝ පමණින් පිළිගන්න යන්නත් එපා. මා ඉතිකිරාය, මෙසේ මෙසේ වුණයි කියලා කියෝ පමණින් පිළිගන්න යන්න එපා. සමහරවල් මවලප් කියන්නේ මේ මේක අහගෙන ඉන්නේ නැද්දි මෙහෙම වුණා,
එදා මෙන්න මෙහෙම දෙයක් වුණා ওই දේශනාව තුල උන්වහන්සේ තමයි හරියටම කියන්නේ. එතකොට මෙහෙම මෙහෙම වුණා කියලා කියූ පමණින් ඒක පිළිගන්න යන්න එපා කියනවා. මා පිටක සම්පදානේ නන්න අසවල් පොතේ තිබුණා මේ පොතේ තිබුණා පොත් පෙරලයි අමුතු දේශනා හදයි හැබැයි පිළිගන්න යන්න එපා කියෝ. මා තක්ක හේතු තර්කයට ගලපලා දැන් අපි දකිනවා තර්කකාර සමහර උසාවිවල තර්කයෙන් තමයි බොහෝ දේවල් හරි දේ වැරදි විදිහට පෙන්වන්නත් පුළුවන් වැරදි දේ හරි විදිහට තර්කයෙන් මතු කරලා පෙන්වන්නත් පුළුවන්. තර්කයට දක්ෂ කෙනා සමහර වෙලාවට ඒ තර්කයේ තුලින් ජය ගන්නවා. ඒ නිසා තර්කයට ගැළපුවා කියලා ඒක පිළිගන්න යන්නේ පමා තක්ක හේතු. මා ණය හේතු න්‍යායට ගැළපුවා කියලා පිළිගන්න එපා. මා ආකාර පරිවිතක්කෙට පරිකල්පණෙන් ගොඩනගාගත් දැනුමට පරිකල්පණි ඒ කියන්නේ අපි හිතලා හිතෙන් මනසෙන් ගොඩනගා මේක මෙහෙම වුණොත් මෙහෙමයි මෙහෙම වුණොත් මෙහෙමයි කියලා ඔබ හිතෙන් පරිකල්පණෙන් ගොඩනගා ගන්න දැනුමට ගලපගත්තා කියලා එහෙම පිළිගන්න යන්නත් එපා. මා දිට්ටි නිඥානක්කන්තේ ඔබ දෘෂ්ටියකට බැසගෙන ඉන්නවා. ඒ දෘෂ්ටියට ගැළපීලා යනවා කියලා එහෙම පිළිගන්න යන්නත් එපා. මා භබ්බ රූපතාය බලාගෙන ගියම ඒකත් හරින්. ඒ කියන කතාවත් හරි වගේනේ. එහෙම පිළිගන්න යන්න එපා කියනවා. මා සමනෝනෝ ගරෝති මේ කියන කෙනා නම් අපි ගරු කරන කෙනෙක් මේ අපේ ගුරුවරයෙක්නේ කියලා එහෙම පිළිගන්න යන්නත් එපා. අන්න බුදුරජාණන් වහන්සේ ආයමත් අහනවා එහෙමනම් කාලාමිනේ ඔබ පිළිගත යුත්තේ මෙන්න මේ විදිහටයි. ඉමේ ධම්මා කුසල මේ ධර්මයන් කුසල්ද මේ ධර්මයන් නිවරදිද මේ ධර්මයන් නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවද මේ දේ පුරුදු කරොත් බොහෝ කල හිත පිනිස සැප පිනිස බොහෝ කාලයක් හිත සුව පිනිස පවතිනවද කාලාමේනි ඔබ ඒ දේවල් පුරුදු කළ යුතුයි අන්නේ දේ විතරක් පිළිගන්න. එහෙම කියලා බුදුරජාන් වහන්සේ ආයමත් අහනවා කාලාමේනි ඔබ මොකද මේ ගැන කියන්නේ? අලෝභය ඒ කියන්නේ ලෝභ නැතිකම පුද්ගලයාට හිත සුව පිනිස පවතින දෙයක්ද අහිත සුව පිනිස පවතින දෙයක්ද කියලා හෙව්වා. අන්න කාලාමයන්ට දැන් තේරෙනවා. කාලාමයන් කියලා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෝභ නැතිකම ආසාව දුරු කිරීම තණ්හාව දුරු කිරීම ලෝභේ නැතිකම නම් පුද්ගලයාට හිතසුව පිණිසමයි කිය පවතින. බුදුරජාන් වහන්සේ වදාළ කාලාමේනි ලෝභයෙන් දුරු කරගත්ත කෙනා ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සීවණී දෙන්නේ නැහැ. ඔහු බොරු කියන්නේ නැහැ. ඔහු මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. අන්යෝ මේ දුසිරිතේ යොදවන්නේ නැහැ. එතකොට බලන්න ලෝභයෙන් තමයි මේ අකුසල් වලට පෙළඹෙන්නේ. අලෝභ සහිත හිතක් ඇති ලෝභේ දුරු කරගත්ත කෙනා ඒ ලෝභේ දුරු කරපු සිතකින් යුක්තව ඔහු කවදාවත් මේ පංච දුෂ්චරිතයට වැටෙන්නේ නැහැ කියුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයමත් අහනවා කාලාමේනි මෛත්‍රිය අද්වේෂය කියන්නේ ද්වේෂ නැතිකම මෛත්‍රිය පුද්ගලයාට හිතසුව පිණිස පවතිනවද අහිතසුව පිණිස පවතිනවද? අන්න කාලාමයන් ආයමත් කියනවා ස්වාමීනි මෛත්‍රී සහගත මෛත්‍රිය වඩාගත් කෙනා නම් පුද්ගලයාට හිතසුව පිණිස පවතින දෙයක්. පුද්ගලයාගේ යහපත පිණිසමයි මෛත්‍රිය නම් පවතින. දැන් බලන්න මෛත්‍රිය තුල පිහිටලා කවදා ප්‍රාණඝාත කරන්න පුළුවන්ද? මෛත්‍රී සහගත හිතක් තුල පිහිටලා. එහෙම කරන්න බෑ. මෛත්‍රිය දියුණු කරගත්ත හිතක් තුල පිහිටලා හොරකම් කරන්න බෑ. වැරදි කාම සීවණී දෙන්න බෑ. බොරු කියන්න මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න බෑ මෛත්‍රී සහගත කෙනා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පෙන්වන්නේ අත්තානං උපමං කත්තා තමා තමා උපමා කරගෙන හිතන්න කියන. ඒ කියන්නේ තමා උපමා කරගෙන තමයි පන්සිල් රකින්නේ. දැන් ඔබ හිතනවා කවුරුත් කැමතිද කට්ටිය ඇවිල්ලා ඔබට ගහලා පිහිවලින් ඇනලා ඔබේ අතපය කපලා ඔබව මරලා යනවට ඔබ කැමතිද? නෑ. හැම සත්වයාම ජීවත් වෙන්න කැමති මරණයට අකමැති. එහෙමනම් අන්න මෛත්‍රී සහගත කෙනා හිතනවා මම මගේ ජීවිතේට ආදරේ. මට ගහනවට මාව මරනවට මට පිහිවලින් අනිනවට මං කැමති නෑ. ඒ වගේමයි මේ ලෝකේ අනික් සත්වයෝ. එහෙමනම් මම මගේ කය මුල් කරගෙන කිසිම සත්වයකට හිංසාවක් කරන්නේ නෑ කියලා අන්න මෛත්‍රී සහගත කෙනාමයි ප්‍රාණඝාතයෙන් වළකින්. ඊළඟට එයා හිතනවා මම කැමතිද මම දුක් මහන්සියෙන් හම්බ කරගෙන මම ආස කරන ඇලුම් කරන මගේ දෙයක් තව කෙනෙක් ඇවිල්ලා හොරකම් කරනවට මං කැමති නෑ. එහෙමනම් අන් සත්වයනොත් ඔවුන්ගේ දේවල් වලට ඔවුන් ඇලුම් කරනවා ආස කරනවා. කවදාවත් නොදුන් දෙයක් අන්සතු දෙයක් සොරකම් නොකළ යුතුයි කියලා සොරකමෙන් වළකින්නේ අන්න මෛත්‍රී සහගත කෙනා. ඊළඟට හිතනවා මම කැමතිද පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් ගැන හිතන් විවාහ වෙලා බොහොම ආදරෙන් පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔවුන් කැමති නෑ ඔවුන්ගේ පෞල් ජීවිතයට කවුරුත් බාහිර පිටස්තරයක ඇතුල් වෙලා
පවුල විනාශ කරලා අරබුද හදලා පවුල කඩාකප්පල් කරනවා දකින්න ආදරෙන් ඉන්න සැබෑ පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් කැමති නෑ. එහෙමනම් එයා තමා තමා උපමා කරගෙන හිතනවා මම අකමැති සේමයි අන් අයත් ඔවුන්ගේ පවුල් ජීවිත රැකගන්න ඔවුන් කැමති. ඒ නිසා මම කවදාවත් වැරදි කාම සීවෙන්නේ යෙදෙන්නේ නැහැ. අනුන්ගේ පවුල් ජීවිත විනාශ නොකළ යුතුයි කියලා අන්න තමා තමා උපමා කරගෙන අකුසල් වලින් වළකිනවා. මෛත්‍රී සහගත හිතක් ඇති කෙනාමයි එහෙම හිතන්නේ. ඊළඟට හිතනවා මම කැමතිද කවුරුත් බොරු කියලා මාව රවට්ටනවා දකින්න මං කැමති නැහැ. බොරු කියලා මුලා කරලා රවට්ටලා තමන් අමාරුවේ දානවට තමන් කැමති නැහැ. ඒ වගේ තමයි මේ ලෝකේ අනික් සත්වයෝ. ඒ නිසා මං කවදාවත් තව කෙනෙක් බොරුවෙන් රවට්ටන්නේ නැමයි කියලා අන්න මෛත්‍රී සහගත කෙනා තමයි බොරුවෙන් වළකින්නේ. ඊළඟට හිතනවා මත්පැන් මඩ්‍රව්‍ය දැන් බලන්න ඔබ ඔබේ ගෙයක් ගැන ඉත සමහර ගෙවල් තියෙනවා ගිනි ගොඩවල් වගේ. දේ ඉනන් සමහරලාට බේබද්දු ගෙදර. උදේ තේක බොනවා වගේ උදේ නැකිටපු ගමන් බොන බේබද්දු ඉන්නවා. එක්කො බීලා ගෙවල් වල බඩු පොලේ ගහනවා, ලරුවන්ට ගහන තාත්තලා ඉන්නවා. එතකොට දරුවෝ ඉන්නේ තාත්තා රෑට එනකොට එක්කො ඇඳන් අස්සෙරින් කරනවා. එතකොට බීලා එනකොට ගෙවල් වල ඉන්න මිනිස්සු වෙවුල්නවා. අද කාට ගහයිද, අද මොන බඩුව පොලේ ගහයිද? රෑ එල්ලි වෙනකන් සමහර ලාවට කෑ ගහනවා, වූ තියනවා, බනිනවා, ගෙයින් එළියට ඇදලා දානවා. ඒ වගේ මහා පෞකාර කරුමිට හම්බෙච්ච බේබද්දෝ සමහර පවුල් වල ඉන්නවා. එතකොට කෙනෙක් හිතනවා ඒ වගේ මට පීඩාවක් ඇති වෙනවට මම අකමැතිනම් මම කවමදාවත් අන් අයවත් ඒවට යොදවන්න හොඳ නැහැ. ඒ විදියට හිතලා තමනුත් වළකිනවා අන් අයවත් ඒ පව්වලට යොදවීමෙන් වළකින. අන්න මෛත්‍රී සහගත කෙනාගේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කාලාමයිනි ඔබ මොකද මේ ගැනත් හිතන්නේ? අමෝහේ කියන්නේ නුවණ, ප්‍රඥාව, විද්‍යාව පහළ කර ගැනීම. මෝහ නැතිකම පුද්ගලයාට හිතසුව පිණිස පවතිනවද, අහිත පිණිස පවතිනවද? එතකොට කාලාමයන් කියනවා ස්වාමීනි නුවණ පහළ වුණා කියන්නේ, ප්‍රඥාව පහළ වුණා කියන්නේ, මෝහේ නැති කරගත්තා කියන්නේ. ඒකනම් හිත පිණිසමයි කියව පවතින, යහපත පිණිසමයි කියව පවතින. එතකොට බුදුරජාණන් වහන්සේ ආයමත් කියනවා එහෙනම් කාලාමේනි ලෝභ නැතිකම, ద్వේෂ නැතිකම, මෝහය නැතිකම, අන්න ඒ දේ කුසල්. ඒ දේවල් නිවරදි දේවල්. ඒවා නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක්වෙන දේවල්. ඒ දේ පුරුදු කරොත් බොහෝ කල හිත පිණිස, සැප පිණිස, යහපත පිණිස පවතින දේවල්. ඒ නිසා කාලාමේනි ඔබ ඒ දේවල් පුරුදු කරන්. අන්න බලන්න බුදුරජාන් වහන්සේ මේ දේශනාවේ කාලාමයන්ට පෙන්වේ කාලාම සූත්‍රයේ යමක් ලෝභ ද්වේෂ මෝහ තුල පිහිටලා සිදුවෙන දෙයක් නම් ඒව බැහැර කරන්න. අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් තුලින් පිහිටලා කරන කටයුතු නම් අන්න ඒ දේ පුරුදු කරන්න. ඒක තමයි දේශනාවේ හරය. එහෙම කියලා බුදුරජාන් වහන්සේ ආයමත් පෙන්නනවා කාලාමේනි මානුස්ස වේනේ. ඒ නිසා ඔය එක එක ශාස්ත්‍රවරු කියා ගන්න අය ඇවිල්ලා ඔබේ ගමට ඇවිල්ලා එහෙම කියූ පමණින්, ඇසූ පමණින්ම මානුස්ස වේන, ඇසූ පමණින් පිළිගන්න යන්න එපා. මා පරම්පරාය, පරම්පරාවෙන් ආවා කියලා කියූ පමණින් පිළිගන්න යන්නත් එපා. මා ඉතිකිරාය, මෙසේ මෙසේ වුණයි කියලා කියූ පමණින් ඔබ පිළිගන්න යන්නත් එපා. මා පිටක සම්පදානේන පොත්පත්වල තිබ්බා කියලා කියූ පමණින් ඔබ පිළිගන්න යන්නත් එපා. මා තක්ක හේතු, තර්කයට ගැළපුවා කියලා, තර්කයට ගැළපුණා කියලා, තර්ක කරා කියලා එහෙම පිළිගන්න යන්න එපා. මා ණය හේතු, න්‍යායට ගැළපුවා කියලා පිළිගන්න යන්නත් එපා. මා ආකාර පරිවිතක් කියන පරිකල්පණෙන් ගොඩනගා ගන්න දැනුමට ගැළපුවා කියලා එහෙම පිළිගන්න යන්නත් එපා. මා දිට්ඨි නිජහනක්ඛන්තිය, දොස්ත්‍යයකට බැසගෙන තමන්ගේ දොස්ත්‍යයට ගැළපීලා ගියා කියලා හරි නේනම් මගේ මතයට හරි කියලා එහෙම පිළිගන්න යන්නත් එපා. මා බබ්බ රූපතාය, බලාගෙන ගියාම ඒක හරිනේ, බලාගෙන ගියාම ඒකත් හරිනේ කියලා එහෙම පිළිගන්නත් එපා. මා සමනෝනෝ ගරුවති, මේ කියන කෙනා නම් අපි ගරු කරන කෙනෙක්, මෙයා නම් බොහොම ප්‍රසිද්ධ කෙනෙක්, මේ අපේ ගුරුවරයෙක්නේ, එහෙම පිළිගන්න යන්නත් එපා කියන. එහෙමනම් පිළිගන්න ඕනේ යමක් කුසල්ද අකුසල්ද කියලා බලලා අකුසලේ බැහැර කරනවා, කුසලේ පුරුදු කරනවා. මේ ධර්ම පුරුදු කරොත් මේක නිවරදිද වැරදිද කියලා බලනවා, නිවරදි දේ පුරුදු කරනවා, වැරදි දේ බැහැර කරනවා. මේ දේවල් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවද, ගැරහීමට ලක් වෙනවද කියලා බලනවා. ගැරහීමට ලක් වෙනවා නම් ඒ දේ බැහැර කරනවා, ප්‍රශංසාවට ලක් වෙන දේ පුරුදු කරන. මේ දේවල් පුරුදු කරොත් බොහෝ කල හිත පිණිස, සැප පිණිස පවතිනවද කියලා බලනවා. හිතසුව පිණිස පවතින දෙයක් නම් පුරුදු කරනවා. තමන්ට සසර බොහෝ කල් මෙලව පරලව අහිත පිණිස, දුක පිණිස පවතින දෙයක් නම් ඔබ ඒ දේ බැහැර කරනවා.
අන්න බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට පෙන්නපු පණවිඩේ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට පෙන්නනවා, කාලාමයනි ඒ විතරක් නෙමෙයි, ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ධර්මයේ පුරුදු කරන කුසල් ලකුසල් හරිදේ වැරදිදේ හොඳ නරක මේවා හඳුනගත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවක කියන්නේ තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටලා කටයුතු කරන ආර්ය ශ්‍රාවකයා. අලෝභ සහිත හිතකින් යුක්තව, ඒ කියන්නේ ලෝභ රහිත අලෝභ සහිත හිතකින් යුතුව, අද්වේෂ මෛත්‍රී සහගත හිතකින් යුක්තව, අමෝහ සහිත හිතකින් යුක්ත කෙනා දස දිසාවටම මෛත්‍රී සිතින් වාසය කරන, කරුණා මුදිතා උපේක්ඛා කියන සිතින් දස දිසාවටම මෙත් පතුරවාගෙනයි කියන යා වාසය කරන. අන්න බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා ලෝභ ද්වේෂ මෝහ තුල පිහිටලා කටයුතු කරන්නේ නැතුව අලෝභ අද්වේෂ අමෝහ තුල පිහිටලා කටයුතු කරන බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනා හැම වෙලාවෙම සියලු සත්‍යයන් ගැන දස දිසාවට මනීමේ මේ සෑම සත්‍යයකම නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෙක් වෙත්වා තරහ නැත්තෙක් වෙත්වා ඉරිසියා නැත්තෙක් වෙත්වා කියලා දස දිසාවට මෛත්‍රී සහගත හිතින් වාසය කර සියලු සත්‍යයන් ගැන කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණින් දස දිසාවටම මෛත්‍රී සහගත වාසය කරන බුදුරජාණන් වහන්සේ වදාළ කාලාමීනි, ඒ විදිහට ධර්මානුකූලව ජීවත් වෙන මෛත්‍රී සහගතව සතර බ්‍රහ්ම විහරණ වඩන ආර්ය ශ්‍රාවකයාට මෙලව අස්වැසිලි කීපයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ඔහුට එක අස්වැසිල්ලක් තියෙනවා. පළවෙනි අස්වැසිල්ල තමයි මරණින් මත්තේ පරලොවක් පිළිගන්න කෙනෙක් නම්. සමහර අය ඉන්නවා පරලොව මරණින් මත්තේ පරලොව ගැන හිතලා යහපත්ව කටයුතු කරන. එයා පිළිගන්නවා මම නම් මේ විදිහට ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක්. මම ඒකාන්තයෙන් මේ මෛත්‍රී මුත් කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩමින් මේ විදිහට ජීවත් වෙලා මම නම් ඒකාන්තයෙන් මරණින් මත්තේ සුගතිය උපදින කෙනෙක් මයි කියලා පරලොව ගැන තමන් ලොකු සතුටකින් විශ්වාසකින් තමන් මෙලව ජීවත් වෙනවා කියන ඒ පළවෙනි අස්වැසිල්ල. ඊළඟට පරලොව පැත්තක සමහරුන්ට පරලොවට වැඩිය හිතනවා මෙලව සතුටින් ඉන්න ඕන. එතකොට මෙලව ගැන විතරක් හිතලා කටයුතු කරත් එයා මේ ජීවිතේ ඔය කියන විදිහට අලෝභ අද්වේෂ අමෝහ කියන මේ කුසල මූලයන් තුල පිහිටලා එයා දස දිසාවට මෛත්‍රී වඩමින් කරුණා මුදිතා උපේක්ඛා වඩමින් කටයුතු කරන ශ්‍රාවකයෙක් නම් ඔහුට මෙලව සතුටක් තියෙනවා. මම මේ ජීවිතේ කාටවත් කරදරයක් වෙන කෙනෙක් නෙමෙයි, මං හැම සත්වයාට මෛත්‍රී වඩන කෙනෙක්. මම මෙලව බොහොම සතුටෙන් දුකක් නැති සැප සහිත ජීවිතයක් ගත කරන මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මම මෙලව බොහොම සතුටින් ජීවත් වෙන කෙනෙක් කියලා එයාට මෙලව සැපේකුත් තියෙනවා, පරලව සුගතිය ගැන විශ්වාසෙකුත් තියෙනවා. අන්න දෙවනි අස්සැසී මෙලව බොහොම සැපසේ ජීවත් වෙන කෙනෙක්. ඊළඟට තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒ කෙනා මේ විදිහට තමන් දිහා බලලා සතුටු වෙනවා. ඒ තමයි අපි දකිනවා ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල් තුල පිහිටලා කටයුතු කරන කෙනාට සමාජය ගරහ කරනවා, පෞකාරය පෞකාර පුද්ගලෙ ඒ විදිහට මිනිස්සුන්ගේ ගැරහීමට ලක් වෙනවා. එතකොට අලෝභ අද්වේෂ අමෝහ තුල පිහිටලා මෛත්‍රී සහගත සිතෙන් දස දිසාවට මෛත්‍රී වඩාගෙන ජීවත් වෙන ආර්ය ශ්‍රාවකයාට අස්වැසිල්ලක් තියෙනවා. මම නම් ඒ කියන විදිහේ පෞකාරයන්ගේ ගොඩට වැටෙන කෙනෙක් නෙමෙයි, මං හොඳට පින් කරගෙන මෛත්‍රී වඩාගෙන ජීවත් වෙන කෙනෙක් මයි කියලා තමන්ට තමන් ගැන තුන්වෙනි අස්වැසිල්ල පිහිටනවා. ඊළඟට හතරවෙනි අස්වැසිල්ල තමයි මේ ලෝකේ පින් කරනවායයි සම්මත යම් පිරිසක් ඉන්නවද, මෙලව පරලොව ගැන හිතලා පින් දහම් කරන පුණ්‍යවන්ත පිරිසක් මේ ලෝකේ ඉන්නවනම් මමත් ඒ අය ගොඩේ ඉන්න කෙනෙක්, ඒ පිරිසට වැටෙන කෙනෙක් මයි කියලා තමන්ගේ ජීවිතය ගැන තමන් හතරවෙනි අස්වැසිල්ල ලබනවා කියනවා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට විස්තර කරනකොට කාලාමයන් ආයමත් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ දේශනාව නම් හරියට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස හරියට හරි ඔබ වහන්සේ මේ දේශනා කරන දේ මේක හරියට අන්ධකාරේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහල කරලා දුන්නා වගේ අපිට ඔබ වහන්සේගේ මේ දේශනා. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නලා දුන්නා වගේ ඔබ වහන්සේගේ මේ දේශනා. ස්වාමීනි අද පටන් අපි බුදුන් සරණ යනවා,
අද පටන් අපි ධර්මයේ සරණ යන මේ මොහොතේ පටන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දිවිහිමියෙන් සරණ යනවා කියලා මේ දේශනාව අහපු කාලාමයන් තෙරුවන් සරණ පිහිටලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වුණා. මේක තමයි කාලාම සූත්‍රයේ තියෙන අදහස. එතකොට බලන්න මේ දේශනාවේ කොහෙවත් බුදුහාඳුරු දේශනා කළා නැහැ මහණෙනි මම කියන බණ පිළිගන්න එපා කියලා. හැබැයි සමාජයේ මේ දේශනාව තියෙන්නේ කොතනද කියවලවත් නැති පොතක්වත් කියවපු නැති කවුරු හරි කියන මතයක් බොරුවක් අහගත්ත පිරිස සමහර සාකච්ඡාවල අපිට අහන්න ලැබෙනවා. අකාලාම සූත්‍ර මෙහෙම තියෙනවනේ බුදුහාමුදුර කිව්වත් පිළිගන්න එපා. එහෙම එකක් කොහෙවත් නැහැ. එතකොට බලන්න මේ දේශනාවේ තියෙන්නේ මොකද්ද? සමාජගත වෙන්නේ මොකක්ද? අන්න ඒ නිසා ඔබ හොඳට පිළිගන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටන ශ්‍රාවකයා මෙවැනි දෘෂ්ටියක් තුල පිහිටන්නට ඕන. එයාට තමයි ධර්මයේ පිහිටන් සත්තාමේ භගවා බුදුරජාණන් වහන්සේමයි මගේ ශාස්ත්‍රෝන් වහන්සේ. ශ්‍රාවකෝ හමසි මං උන්වහන්සේගේ ශ්‍රාවකෙක් විතරයි. භගවා ජානාති බුදුරජාණන් වහන්සේමයි සියල්ල අවබෝධ කරගත්තේ අවබෝධයෙන් දන්නේ. උන්වහන්සිට තමයි සර්වඥතා ඥානෙ පිහිටි තමන්ට නෙමෙයි. අහන්න ජානාමි මම මොකුත් මේ විශ්වය ගැන ලෝකේ ගැන දන්නේ නැති මම මේ සංසාරේ අසරණ වෙච්ච කෙනෙක්. අන්නේ තැන ඉඳන් ශාස්ත්‍රූත්වයේ තුල පිහිටලා බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන් ඒ දේශනාව ඔබ අනුගමනය කරනවා නම් ඒ බුද්ධ දේශනා බොහොම ගෞරවයෙන් ඔබ ඉගෙන ගන්නවා නම් ඒ දේශනාවල තියෙන ආකාරයට ඔබ හිතන්න පුරුදු වෙනවා නම් අන්න ඔබ නොමග යන්නේ නැතුව ඔබට නිවරදිව ධර්මී ඉගෙන ගන්න පුළුවන්. එහෙමනම් ඔබට මේ කාලාම සූත්‍ර දේශනාවත් නිවරදිවම ධර්මී ඉගෙනගෙන ඔබට හරි ධර්මයේ හොයාගෙන සත්‍ය අසත්‍ය අධර්මයෙන් ධර්මී තෝරගෙන මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨිය වෙන් කරගෙන වැරදි දේෙන් හරි දේ හොයාගෙන ධර්මී කරාම ජීවිතේ දියුණු කරගන්න මේ කාලාම සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ අවවාද ඔබ හැම දිනාටමත් උපකාර වේවා වේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුංචි කාරණයක් සිහිපත් කරන හෙට දවසේ පළවෙනි දිනදා දවසේ හවස් සරුවේ කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා භූමියේ අපි හවස 6 සිට සිදු කරන බුද්ධගයා කඨින මහා පින්කම වෙනුවෙන් සකස් කරන කඨින චීවරයේ සැකසීමේ පින්කම, ඒ වගේම බුද්ධගයා වජිරාසන ප්‍රතිමා වහන්සේට පළඳින සුගත චීවරයේ සැකසීමේ පින්කම හෙට රෑ 5 වන තුරු හවස රාත්‍රී ධර්මදේශනා ධර්ම සාකච්ඡා, ඒ වගේම රාත්‍රී පිරිත් සජ්ජායනා කරමින් එළිවෙනකම් පැරණි ක්‍රමයට මේ සිවුරු මහාමෙන් සකස් කරමින් බෞද්ධ මහා සම්මේලන ශාලා පුණ්‍ය භූමියේ මහා සංඝයා එකතු කරගෙන පිරිත් සජ්ජායනා මැද්දේ මේ තුන් ලෝකයේම තියෙන පූජනීයම පුණ්‍ය භූමියේ ඒ කඨින චීවරයේ සැකසීමේ කටයුත්ත කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා පුණ්‍ය භූමියේ ඔක්තෝබර් 1 හෙට දවසේ හවස 6 ඉඳන් පසුදා 5 වනතුරු සිදු කරනවා. ඉතින් ඒ නිසා කොළඹ ප්‍රදේශයේ ආයතන සැදැහැවතුන්ට අපි මේ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන් අයට ආරාධනා කරනවා. එhmenan ඔබ හැම දිනාට මුතුම් ධර්මාවබෝධීම ලැබීවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ. හිත සුවපත් කරගෙන නිවැරදිව තීරණ අරගෙන ජීවිතේ සාර්ථක කරගන්නට අද ඔබ ඉගෙනගත් ධර්ම කරුණු ඔබට උපකාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ වටිනා ධර්ම කාරණා පිළිබඳව පැහැදිලි කරමින් සිරස FM දම්සක් නද ධර්ම දේශනාව පැවැත්වූ හොරණ වැලිපත ශීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන්නට ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැම දිනම එක්ව ප්‍රාර්ථනා කරමු. හෙටත් රාත්‍රී 7ට දම්සක් නද ධර්මදේශනයේ ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. හෙට ධර්මදේශනයේ පවත්වන්නේ පූජ්‍ය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ විසින්. එමනම් හෙට රාත්‍රී 7ට අපි නැවත වතාවක් ධර්ම ශ්‍රවණය සඳහා මුණගැහෙමු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.